And now, live at 9:30. ආයුබෝවන් ගෙවුණු දවස දෙස හෙළනැපුවත් ඇස live at 9:30 ආරම්භ කරන්නට අදත් අපි සූදානම්. අදත් ඔබට ඇත්ත කියන මම හරින්ද්‍ර ජයලාල්. මම තිලිනි පෙරේරා. අපි මුලින්ම බලමු සිරස්තල. පළාත් පාලන මැතිවරණයට අදාළ තවත් ගැසට් පත්‍රයක් නිකුත් කිරීමට සූදානම්. ඡන්ද විසීම පැවැත්වෙනවා කියන විශ්වාසය ඇති වෙන්න නම් කරු අමාත්‍යවරයා වෙත ඇති පන්දුව එතුමා මැතිවරණ කමිෂන් සභාවට එවීම අවශ්‍යයි වහාම. විශේෂ කාර්ය බලකා මෙහෙයුමකින් තවත් මද්‍රව්‍ය ජාවාරමක් හෙළි කරයි. යෝජිත ව්‍යවස්ථාව පිළිබඳව අදත් දේශපාලනඥයින් කතා කරයි. කාටද මේ ව්‍යවස්ථාව ඕනේ? අවුරුදු ව්‍යවස්ථාවක් ඉල්ලුවේ නැහැ නේ. ව්‍යවස්ථාවක් ඉල්ලලා තියෙනවා බටහිර NGO අය. මේ යහපාලනේ මුක්කු ගහපු මැති ඇමතිවරු මේ යහපාලනේ අවුල් කරන කටයුතු කරනවා. ජාතික හැඳුනුම්පත වෙනුවට අද සිට ස්මාර්ට් කාඩ් පතක්. පිච් එකයි මැච් එකයි ගැන තමයි අද අපි මුලින්ම කියන්න හදන්නේ. හැබැයි ඊයේ තිබුණු ක්‍රිකට් තරඟ ගැන කියන්න නෙවෙයි, තාම දින නියමයක් නැති පුංචි ඡන්ද තරඟ ගැන කියන්න. මැතිවරණ ප්‍රධානියා කියන්නේ පිච් එක හදලා දුන්නොත් මැච් එක ගහන්න ලෑස්තියි කියලා. එතකොට ඇමතිතුමා කියන්නේ පිච් එක ඉක්මනට හදලා දෙන්නම් මැච් එක ගහන්න ලෑස්ති වෙන්න කියලා. හැබැයි දෙගොල්ලෝ දෙපැත්තට වෙලා මොන කතා කිව්වත් තාම පුංචි ඡන්ද තියෙන දවසක් ගැන නම් කිසිම ආරංචියක් නැහැ. පළාත් පාලන මැතිවරණය ලබන ජනවාරි මාසයේදී පවත්වන බව රජය මීට පෙර අවස්ථා කිහිපයකදීම ප්‍රකාශ කළා. එහෙත් පළාත් පාලන ආයතනවල මන්ත්‍රී සංඛ්‍යාව සංස්ථාපනය කිරීමේ ගැසට් නිවේදනය මෙතෙක් නිකුත් කර නැහැ. එම නිසා මැතිවරණය පැවැත්වීම පිළිබඳව අර්බුදකාරී තත්වයකට මුහුණ පෑමට මැතිවරණ කොමිසමට සිදුව තිබෙනවා. ලෝකල් ගවර්න්මන්ට් එකක් ඇති කරන්නේ සභාවක් සංස්ථාපනය කිරීමේ ගැසට් නිවේදනය කියලා තියෙනවා. ඒකේ තියෙනවා සභික සංඛ්‍යාව. ඒ සභික සංඛ්‍යාව ගැසට් නිවේදයෙන් ප්‍රකාශයටපත් කරන්න ඕනේ. ඒක මායිංක පළාත් පාලන විෂයභාර අමාත්‍යවරයා. ඡන්දෙ පරක්කු වෙන්න ප්‍රධාන හේතුව තමයි මේ ගැසට් නිවේදනය. අදාළ ගැසට් පත්‍රයේ කෙටුම්පත් කර එහි පිටපතක්ද 13 වෙනිදා විෂයභාර අමාත්‍ය ෆයිසල් මුස්තාෆා මහතා මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට ලබා දුන්නා. එය කඩිනමින් අත්සන් යොදා ප්‍රකාශයටපත් කරන බව එදින අමාත්‍යවරයා පැවසුවත් එම පොරොන්දුව මෙතෙක් ඉටු වී නැහැ. එවැනි තත්වයක් තුළ පළාත් සභහ පළාත් පාලන අමාත්‍යවරයා අද දිනේත් පළාත් පාලන මැතිවරණය පිළිබඳව අදහස් පළ කළා. ජනවාරි මාසයේ ඉලක්කයට අනිවාර්යයෙන්ම අපි ඡන්දය පවත්වනවා. අතිගරු ජනාධිපතිතුමා මට තදින්ම කිව්වේ සෑම දෙයක්ම කරලා අනිවාර්යයෙන්ම ජනවාරි මාසේ ඡන්දය තියන්න කියලා. ජනවාරි මාසේ ඡන්ද විමසීම තබන්න නම් අපි බලාපොරොත්තු වෙනවා එතුමා නොවැම්බර් මාසේ මුල් සතිය තුළම ගැසට් නිවේදනය නිකුත් කරයි කියලා. මේ අතර පළාත් පාලන මැතිවරණයට පෙර අඹගමුව සහ නුවරළිය යන පළාත් පාලන ආයතන දෙක සභා හයක් බවට පත්කිරීමේ ගැසට් නිවේදනය ලබන බදාදා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බවද අමාත්‍යවරයා පැවසුවා. ඡන්ද විසීම පැවැත්වෙනවා කියන විශ්වාසය ඇති වෙන්න නම් කරු අමාත්‍යවරයා වෙත ඇති පන්දුව එතුමා මැතිවරණ කමිෂන් සභාවට එවීම අවශ්‍යයි වහාම. ඉතින් මැච් එක තීන්දුව කරන්නේ මම නෙවෙයි, පිච් එකයි අර එතුමා කිව්වාගේ බෝල අතුල ගා ඉන්න එක කරන්නේ මම. පොලිස් විශේෂ කාර්ය බලකාය දියත් කරන මෙහෙයුම් අතරේ ප්‍රධානම එකක් තමයි මද්‍රව්‍ය වැටලීමේ වෙහෙයුම්. ඒ විදිහට ඊයේ ඒ අය ඔරුගොඩවත්ත පැත්තේ කරපු වැටලීමකදී මද්‍රව්‍යෙක සැකකරුවෙක් කොටු වුණු හැටි මේ. පොලිස් විශේෂ කාර්ය බලකායේ මද්‍රව්‍ය වැටලීම් ඒකකයට ලද තොරතුරකට අනුව මෙම මෙහෙයුම ආරම්භ කළා. එම මෙහෙයුම සඳහා මේ වන විට පෑලියගොඩ ප්‍රදේශයේ සූදානම් වන අයුරු තමයි මේ ඔබට පෙනියන්නේ. සෙබළුන් 20කට ආසන්න සංඛ්‍යාවක් මද්‍රව්‍ය මිලදී ගැනීමේ මුවාවෙන් තමයි එම ප්‍රදේශයට යෑමට නියමිත වෙත්තේ. එහිදී හෙරොයින් සමග සැකකරුවෙක් අත්අඩංගුවට අතර ඔහු මේ නිවසේ සිට ජාවාරම සිදු කර ඇති බව අනාවරණය වුණා. සැකකරු සතුව තිබී අලෙවි කිරීමට සූදානම් කර තිබූ මෙම හෙරොයින්ද සොයාගනු ලැබුවා. අනතුරුව පොලිස් විශේෂ කාර්ය බලකාය තවත් නිවාස කිහිපයක් පරීක්ෂා කළේ ඔවුන්ට ලැබුණු තොරතුරකට අනුවයි. කෙසේ වෙතත් එම නිවාසවල මද්‍රව්‍ය සැකකරුවන් සිටියේ නැහැ. අත්තනගොඩගත් සැකකරු ඔරුගොඩවත්ත ග්‍රෑන්ඩ් පාස් හා පෑලියගොඩයන් ප්‍රදේශවල තරුණයින් ඉලක්ක කර හෙරොයින් බෙදාහැර ඇති බව විමර්ශනවලදී අනාවරණය වුණා.
විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට සැකකරු ග්‍රෑන්ඩ් පාස් පොලිසියට බහර දී තිබෙනවා. අලුත් ව්‍යවස්ථාව කියන මාතෘකාව දැන් අලුත් නැති වුණාට ඒ ගැන හැමදාමත් අලුත් කතා ඇහෙනවා. මේ ඒ ගැනත් තවත් දේ ගැනත් එක එක අය එක එක තැන කියන කතා. කියන කතා. අපි සියලු දෙනා ගම්මට්ටමේ අපේ ජීවිත කැපකිරීම කරලා සිද්ධ කරේ මොකද? විධායකයේ අවශ්‍ය කරලා අලුත් ව්‍යවස්ථාවක් හදලා ඒ ව්‍යවස්ථාව තුළ රට ගොඩනගන අවශ්‍ය වැඩපිළිවෙළ හදනවා කියන කාරණා. අද ඒක සිද්ධ වෙන්නේ නැහැ. ප්‍රධානම හේතුව මේ යහපාලනේ මුක්කු ගහපු මැති ඇමතිවරු මේ යහපාලනේ අවුල් කරන්න කටයුතු කරනවා. කාටද මේ ව්‍යවස්ථාව ඕනේ? අවුරුදු ව්‍යවස්ථාවක් ඉල්ලුවේ නැහැ නේද? ව්‍යවස්ථාවක් ඉල්ලලා තියෙනවා බටහිර NGO අය. මහින්ද රාජපක්ෂ කිව්වා 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනයට වඩා එහාට කියලා බලතල දෙනවා කියලා. එතකොට ඔය දැන් කෑ ගහන මිනිස්සු බිල් වගේ හිටියා. පුළුවන් නම් ගේන්න අනිවාර්යයෙන්ම ඔය ව්‍යවස්ථාව ජනමත විචාරණයකට ගියාම පරාජයටපත් වෙනවා. හැබැයි මම එක සාතිකයක් දෙනවා. අපි මේ ආණ්ඩුව ඉන්නකම් රට බෙදෙන කිසිඳු දෙයකට අපි අපේ අත උස්සන්නෙත් නැහැ. අපි ඒක සම්මත කරගන්න ඉඩ දෙන්නෙත් නැtei කියන එක. පළාත් ආණ්ඩුව වලට ඒ සියලු බලතල දීලා මහමැතිවරු තමන්ට ඕන විදිහට තමන්ගේ ප්‍රාන්ත හසුරුවයි. ඒ විදිහට වුණොත් මේ පාර්ලිමේන්තුව නිකන් හිස් ගොඩක් පමණක් විතර වෙයි. වෛද්‍යවරු විතරක් නෙමේ ලංකාවේ තියෙන පරිපාලන සේවය කෑලි 9කට කැඩෙනවා. ඉංජිනේරු සේවය කෑලි 9කට කැඩෙනවා. ගණකාධිකාරී සේවය කෑලි 9කට කැඩෙනවා. කෘෂිකර්මය, අධ්‍යාපන පරිපාලන මේ සියල්ලක්ම කෑලි 9කට කැඩෙනවා. විදේශ බලවේග වලට වැඩ කරන සංවිධාන සහ පුද්ගලයන් මාධ්‍යවේදිනුත් ඇතුළත මහජනතාවට හඳුනාගත හැකි දර්ශක ක්‍රමයක් අපි ඉදිරිපත් කරනවා ඉදිරියේදී. කෙනෙක්ව හරියට තිතට නියමිත හඳුනගන්න එක ලේසි වැඩක් නෙවෙයි. හැබැයි ජාතික හැඳුනුම්පත තියෙනවා නම් ඔහු කුමන පුරවැසියෙක්ද කියන එක නම් නිවැරදිවම හඳුනගන්න පුළුවන්. අපේ රටේ ජාතික හැඳුනුම්පත අද පටන් අලුත් වුණු පුවත තමයි මේ. නව විද්‍යුත් ජාතික හැඳුනුම්පත නිකුත් කිරීමේ මූලික අදියර ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් අද පෙරවරුවේ පුද්ගලින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේදී උත්සවයක් පැවැත්වුණා. පුද්ගලින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පැවසුවේ විද්‍යුත් ජාතික හැඳුනුම්පත නිකුත් කරන තෙක් මෙම ස්මාර්ට් කාඩ් පත වළංගු වන බවයි. මෙම නව හැඳුනුම්පත අද සිට හැඳුනුම්පත් ලබා ගන්නා සියලු පුද්ගලයින්ට නිකුත් කෙරෙනු ඇති. එහි දෙවන අදියර ලෙස ලබන වසරේදී සියලු පුරවැසියන්ට නව විද්‍යුත් ජාතික හැඳුනුම්පත නිකුත් කිරීමට සැලසුම් කර තිබෙනවා. එම හැඳුනුම්පතට එක්කෙරෙන ඇඟිලි සලකුණ මගින් හදිසි ආපදා තත්වයකදී වුවද හැඳුනුම්පත නොමැතිව පුද්ගලයාගේ අනන්‍යතාවය තහවුරු කරගත හැකි ක්‍රමයක් සකස් කෙරෙනු ඇති. ඊට අමතරව ඉදිරියේදී නිකුත් වීමට නියමිත නව විද්‍යුත් හැඳුනුම්පතට එය දරන්නාගේ ලේ වර්ගය, ඇඟිලි සලකුණ සහ ජීවදත්ත රසක් ඇතුළත් චිප් පතක්ද එක්වනවා. පුද්ගලින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පැවසුවේ මැතිවරණ ඇතුළු හැඳුනුම්පත අත්‍යවශ්‍ය වන පොදු අවස්ථාවලදී වුවද එය නොමැතිව සේවාවන් ලබාගත හැකි ලෙස අනන්‍යතා තොරතුරු නෛතික දත්ත හුවමාරු පද්ධතියක්ද මෙම විද්‍යුත් හැඳුනුම්පත සමග එළිදක්වන බවයි. පොළොන්නරුවට කාලගුණය අයහපත් වෙලා මහා වැසි විතරක් නෙවෙයි නායෑම් සුලිසුලන් වගේම අකුණු අනතුරු නිසාත් ඒ පැත්තේ ප්‍රදේශ කීපයකම අය පීඩාවට පත් වෙලා මේ තත්ත්වය අනිද්දා ඉඳන් තවත් වැඩි වෙන්න පුළුවන් කියලයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කරන්නේ. පොළොන්නරුව වැලිකන්ද කරපොළ ප්‍රදේශයේ ඊයේ පසරුවේ හටගත් තද සුලන් හේතුවෙන් නිවාස 18කට හානි සිදු වුණා. වැලිකන්ද ප්‍රාදේශ ලේකම්වරයා පැවසුවේ ඉන් නිවාස 3කට සම්පූර්ණයෙන් හානි සිදු වූ බවයි. වැලිකන්ද ප්‍රදේශයේ අවතැන් වූ පුද්ගලින් 53 දෙනෙක් මේ වන විට ඥාති නිවෙස් වල රැඳී සිටිනවා. උලංගෙවිලා මේ ගහගෙන ගියා ඔක්කොම වටු ටික මොන වුණාද කියලා මට දන්නේ නැහැ. සීට් ඔක්කොම උලම් පාරක් කඩාගෙන ගිහලා කුඹුරපද්දට ගියා. මෙම තද සුලං තත්වයේ හේතුවෙන් විදුලි රැහන් මතට ගස් කඩා වැටීමෙන් ප්‍රදේශයේ විදුලි සැපයීමටද බාධා එල්ල වුණා. මේ අතර ඊයේ පස්වරුවේ අකුණුසර වැදීමෙන් එම ප්‍රදේශයේ නිවාස කිහිපයක විදුලි උපකරණ වලට හානි සිදු වී තිබුණේ මේ ආකාරයට. තහරු ඔක්කොම කඩාගෙන ගියා. කඩගෙන ගිය පස්සේ අපිට මොනවද කරන්න කියලා විදගෙනකොට අපි ගෙදරට කිනිගත්තා. කිනිගත්තුන් පස්සේ මේ අපි ටීවී, ෆ්‍රිජ් ඒවා කැසට් අයිනම ඔක්කොම පිච්චලා තියෙන්නේ. දැනුත් ගෙදර ලයිටුත් නැහැ. තවද හඟුරංකෙත මුල්ලොය රුක්වුඩ් ප්‍රදේශයේ නායෑම් තත්වයක්ද ඇති වී තිබුණා. ඒ එම ප්‍රදේශයට ඊයේ ඇදහැළුණු අධික වර්ෂාව හේතුවෙන් අප වාර්තාකරු පැවසුවේ නායෑමට ලක් වූ ස්ථානයේ ආසන්නයේ ජීවත් වූ පවුල් 17ක පුද්ගලයන් 51 දෙනෙක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කළ බවයි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිලධාරීන් පැවසුවේ මේ දිනවල පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයේ හේතුවෙන් නායෑම් සහ අකුණු මගින් සිදුවන අනතුරු පිළිබඳව අවධානයෙන් සිටින ලෙසයි.
ඉදිරි පැය කිහිපය ගත වෙනකන් හරිම උවමනාවෙන් බලාගෙන ඉන්න විශේෂ පිරිසක් ඉන්නවා. ඒ තමයි සයිටම් වලට පක්ෂ සහ විපක්ෂ දෙපක්ෂය. ඒ තමයි කිරි ඇල්ල ඇමතිතුමාට අනුව සයිටම් සම්බන්ධ රජයේ ස්ථාවරය ඉදිරි පැය කිහිපය තුළ ප්‍රකාශයට පත් කරන්නට නියමිතව තිබීම. මේ සතියේදී සයිටම් පිළිබඳ රජයේ අවසන් තීන්දුව ප්‍රකාශ කිරීමට නියමිතව තිබුණා. ජනාධිපතිවරයා සයිටම් පිළිබඳ රජයේ අවසන් තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණේ පසුගිය සඳුදා. සයිටම් ගැටලුවට විසඳුම් සෙවීම සඳහා ජනාධිපතිවරයා පත්කර කමිටුවේ සභාපති නියෝජ අමාත්‍ය ආචාර්ය හර්ෂද සිල්වා මහතා සහ උසස් අධ්‍යාපන විෂය භාර අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මහතා අදාළ විසඳුම ගැන පළ කළේ පරස්පර මතයන්. මෙවැනි පසුබිමක් තුළ විෂය භාර අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මහතා සයිටම් පිළිබඳ රජයේ අවසන් තීන්දුව ගැන අද ඉඟියක් පළ කළා. මොනවාගේ තීන්දුවක් වගේද අපිට ඉඟියක් දෙන්න? මම මෙච්චර කාලෙට වගේ ඉන්නකෝ තාපෑ කීපයක් සයිටම් අහනවා කියන්නේ. ඒක ඇත්ත වශයෙන්ම හරියට මට කියන්න බෑ. මේ අතර අදත් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ඉදිරිපිටදී වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව සංවිධාන කළ විරෝධතාවක් පැවතුණා. අධ්‍යාපනයේ විකුණන ප්‍රතිපත්ති ආපසට හරවගෙන සයිටම් උපාධි කඩේ අහෝසි කරලා නවත්වලා දාන එක නැත්තම් මේක සම්පූර්ණ රජයට පවරගෙන නිදහස් අධ්‍යාපනයේ ක්‍රියාත්මක වෙන ආයතනයක් බවට පත් කිරීමකට තමයි අපි සයිටම් අහෝසි කිරීම කියන්නේ. මේ අතර සයිටම් විරෝධී ජනපෞරද අද සියලු පාර්ශ්ව සමග එක්ව සාකච්ඡාවක් පැවැත්වුවා. රායිසේනන්ද මහත්තයා, කිරියල්ල මහත්තයායි ඔය කියන කට්ටිය කියපු ඒවා මේ රටේ වෙලා නැහැ. ජනමතය දැන් සයිටම් එකට විරුද්ධයි, ඒක වහන්න කියලා තියෙන වැසිය යුතුයි. මේ වගේ ප්‍රශ්න විසඳන්න මෙච්චර කෑ ගහන්න ඕනද? යහපාන්නේ මගේ ප්‍රවාහන රියදුරන් අනිත් හැම රියදුරන්ටම වඩා සැලකිලිමත් වෙන්න ඕනේ ඒ ජීවිත රසක වගකීම ඒ අයට පැවරෙන නිසා. ඒත් එහෙම නොවුණු රියදුරෙක් නිසා අද තංගල්ලෙදිත් අනතුරක් සිද්ධ වුණා. තංගල්ල ප්‍රදේශයේදී අදාළම බස් රථයක් මාර්ගෙන් ඉවතට පැන මෙම අනතුර සිදු වුණා. අම්බලන්තොට සිට ගාල්ල කරාපිටිය දක්වා ගමන්ගත් බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව තිබුණේ තංගල්ල මාරකොල්ලිය ප්‍රදේශයේදී. අධික වේගයෙන් පැමිණි බස් රථය වංගුවකදී මාර්ගෙන් ඉවතට පැන අසල නිවසක ගේට්ටු කණුවක ගැටී තිබුණා. අනතුරින් බස් රථයේ රියදුරු සහ තවත් පුද්ගලයෙකු තුවාල ලැබුවා. පොලිසිය පැවසිය බස් රථයේ රියදුරු අධික වේගයෙන් ධාවනය කිරීම නිසා බස් රථය පාලනය කරගත නොහැකිව මෙම අනතුර සිදුව ඇති බවයි. පාලනය කරගත හැකි වේගයකින් රිය දහවනයෙන් මෙවැනි අනතුරු ආම කරගත හැකි බව අප යළිත් රියදුරන්ට සිහිපත් කරනවා. පෙරේදා හැටන් වලින් පටන් ගත්ත සටන් පාට අද කොළඹදිත් ඇහුණා. නමක් වෙනස් කරන්න ගත්ත සිද්ධියත් තමයි ගමත් නගරයත් මෙලෙසින් උණුසුම් කරන්න හේතු වුණේ. හැටන් තොන්ඩමන් වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය පූල් බැංක් වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය ලෙස වෙනස් කිරීමත් සමඟ කඳුකරේ ඇතැම් දේශපාලන පක්ෂ අතර නොසන්සුන් තත්ත්වයක් හටගෙන තිබෙනවා. ලංකා කම්කරු කොංග්‍රසයේ සමාජිකයන් පිරිසක් අදත් මෙලෙස විරෝධතාවයෙන් නිරත වුණේ ඊට එරෙහිවයි. ඔවුන් පවසන්නේ දිවංගත සෞම්‍ය මූර්ති තොන්ඩමන් මහතා ආරම්භ කළ මෙම වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ නම දේශපාලන අරමුණු මුල් කර ගනිමින් අමාත්‍ය පළනි දිගම්බර මහතා වෙනස් කිරීම හෙළා දකින බවයි. භගවන්තලාව නගර මැදෙහි පැවති මෙම උද්ඝෝෂණය හේතුවෙන් ගමනාගමනයටද බාධා එල්ල වුණා. මේ අතර එම තීරණයට එරෙහිව අද කොළඹ කොටුව දුම්රියපළ ඉදිරිපිටදී උද්ඝෝෂණයක් පැවැත්ුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රභා ගණේෂන් මහතාගේ ප්‍රධානත්වයෙන්. ඇමතිවරුන්ට අපි කියන්න කැමති මීට වඩා උඟක් ලොකු ග්‍රවුන්ඩයක් හදන්න, ට්‍රේනින් සෙන්ටරයක් හදන්න, ප්‍රජාශාලාවක් හදන්න, එමෙදේම අදලා තමන්ගේ නාමේ දාගන්න, ප්‍රශ්න නැහැ අපිට. හැබැයි එයාගේ නමේ තියෙන දේවල් අයින් කරන්න එපා. එයා නිසා තමයි අපිට සිටිසන්ෂිප් එක ලැබලා තිබුණේ. වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ නම වෙනස් කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවන අමාත්‍ය පළනි දිගම්බර මහතා දක්වන්නේ මෙවැනි අදහසක්. අපි එමදාම සෞම්‍යමූර්ති තොන්නමන්ට අපි රෙස්පෙක්ට් තියෙනවා. නමුත් ආරම්භක එවිලා එම නායක නෙවෙයි. සෞම්‍යමූර්ති තොන්නමන්ගේ නම පාවිච්චි කරලා ෆවුන්ඩේෂන් එක අදලා එතනින් හොරකම් අරනවා නම් ඒක අපි බලාගෙන ඉන්න බෑ. දැන් අපි ගිහලා එපිසියට දෙන්න යනවා. ඒ බයට තමයි මිනිස්සු දාලා මේ අර මේ පිකටින් කරගෙන ඉන්නේ. පාසල් දරුවන් ඉලක්ක කරගත්ත තවත් මත් ජාවාරමක තොරතුරු අදත් හෙළි වුණා. මේ ජාවාරම්කරුවන් අතර මවක් සහ ඇගේ පුත්‍රයාත් ඉන්නවා.
මාවතගම නගරේ මද්‍රව්‍ය ජාවාරමක් ක්‍රියාත්මක වන බවට මාවතගම පොලිසියට තොරතුරක් ලැබී තිබුණා. එය අනුව ඊයේ සවස මාවතගම පොලිසිය පුස්වැල්ල සහ රෝහල් හන්දිය ප්‍රදේශවල හදිසි සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කළා. පොලිසිය එහිදී සිසුන් ඉලක්ක කර මද්‍රව්‍ය අලෙවි කළ සැකකරුවන් 11 දෙනෙකු අත්අඩංගුවට ගත්තා. සැකකරුවන් අතර මවක් සහ පුතෙක් ද වනවා. සැකකරුවන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ දුරකථනයෙන් පාසල් සිසුන් සම්බන්ධ කරගෙන කලක සිට මෙම ජාවාරම සිදු කර ඇති බවයි. සැකකරුවන් මහනුවර, කෑගල්ල සහ කුරුණෑගල ආදී ප්‍රදේශවල සිට මද්‍රව්‍ය රැගෙන විත් මෙලෙස බෙදාහැර ඇති බවද මේ වන විට හෙළි වී තිබෙනවා. මෙදා ලූන් ගොවීන්ගේ අස්වැන්න කඳුළු විතරයි. දකිමු මේ විරාමයෙන් පසුව. මිනිසුන්ට ජීවත් වෙන්න බලාපොරොත්තු ඕනේ. ඒත් ලූණු ගොවීන්ට මේ වෙද්දී කිසිම බලාපොරොත්තුවක් ඉතුරු කළා නැහැ බලධාරීන්. ඒ හින්දා ඒ අයට දැන් ඉතුරු වෙලා තිබෙන්නේ ජීවිතය නොවේ මරණය කියලයි ඒ අයම කියන්නේ. නමුල්ල දිගම්පතා ලොකු ලූණු ගොවීන් දැඩි දුෂ්කරතාවට පත්ව සිටින්නේ පසුගිය සමයේ ඇති වූ වර්ෂාවත් සමග සිය වගාවන්ට හානි සිදුවීම හේතුවෙන්. ලොකුලුණු අස්සනු නෙලා ගැනීමට පෙර ඔවුන්ගේ වගාබිම් වර්ෂාවෙන් විනාශයට පත් වූ බව ගොවීන් පෙන්වා දෙනවා. ඒ අනුව බොහෝ ලොකුලුණු ගොවීන්ට සිදු ඇත්තේ අලෙවි කරගත නොහැකි ලුණු අස්සන්න මෙලෙස විසිකර දැමීමටයි. මේ ගොවීන් අවස්ථා ගණනාවක බැට කාලා තියෙනවා. වැස්සෙන් බැට කනකොට, නියගෙන් බැට කනකොට, අලවියෙන් බැට කනකොට, ඒ විතරක් නෙවෙයි බීජ නිෂ්පාදනයේත් බැට කන්න සිද්ධ වෙලා තියෙනවා. ලොකුලුණු වගාව සඳහා ලබාගත් ණය ගෙවීමට තරම් හෝ ආදායමක් මෙවර හිමි නොවූ බවට ලොකුලුණු ගොවීන් මැසිවිලි නගනවා. බලන්නවත් ආවෙ නැහැ නේ, යන්න කරන්න කවුරුත් ආවෙ නැහැ. බැංකු වලින් ගියාම බැංකු කියනවා ගෙවන්න කියලා. ඉතින් අපි ගෙවන්නේ කොහොමද? කොහෙන් ගෙවන්නද? කිසිම රත්තරන් බඩුවක්, මාලයක්, මුද්දක් කරාම දැන් මෙලව දෙයක් නැහැ. හැමදේම උකස් කරලා තියෙන්නේ. මේ අතර සීගිරියේදී අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ රජෙන් ඉල්ලා සිටියේ ඉදිරි අයවැයේදී අසරණ වූ මෙම ලොකුලුණු ගොවීන්ට සහනයක් සලසන ලෙසයි. එක රුපියලක්වත් ගන්න බැරි වෙච්ච ගොවියෝ මෙතන ඉන්නවා. ණය කන්දක හිර වෙලා කරුණා කරලා මේ අයවැය ඇතුලේ මේ ගොවියගේ ණය වලින් අඩු ගානේ කොටහක් කපා දාන්න අපි ඔක්කොම කපන්න කියලා කියන්නේ. අම්බලංගුඩ පැත්තේදී අද යතුරු පැදි දෙකක් ගැටිලා අනතුරක් සිද්ධ වුණා. මේ අනතුර CCTV කැමරාවලත් සටහන් වෙලා තිබුණා. කොළඹ ගාල්ල ප්‍රධාන මාර්ගයේ අම්බලන්ගොඩ බස් නැවතුම්පළ ආසන්නයේදී මෙම අනතුර සිදු වුණා. ඒ ගාල්ල දෙසින් පැමිණි යතුරු පැදියක් ත්‍රිරෝද රථයක් පසු කර යාමට උත්සාහ කිරීමේදී ඉදිරියෙන් පැමිණි යතුරු පැදියක ගැටීමෙන් ගාල්ල දෙසින් පැමිණි යතුරු පැදියේ පුද්ගලයන් දෙදෙනෙකු ගමන් කර ඇති අතර අනෙක් යතුරු පැදියේ යතුරු පැදිකරු පමණක් ගමන් කර තිබුණා. අනතුරෙන් යතුරු පැදිකරුවන් දෙදෙනාම තුවාල ලබා බලපිටිය මූලික රෝහලට ඇතුළත් කෙරුණා. රෝහල් ප්‍රකාශකයෙකු පැවසුවේ ඉන් එක් යතුරු පැදිකරුවෙකුගේ තත්ත්වය බරපතල බවයි. පොලිසිය පැවසුවේ ගාල්ල දෙස සිට පැමිණි යතුරු පැදිය අපරීක්ෂාකාරීව ඉස්සර කිරීමට යාමේදී මෙම අනතුර සිදුව ඇති බවයි. මාර්ගයේ ඉදිරිය පැහැදිලිව පෙනෙන අවස්ථාවලදී පමණක් තවත් වාහනයක් පසු කර යන ලෙස අපි නැවතත් රියදුරන්ට සිහිපත් කරනවා. හොරණ වතු යායක පිරිසක් අද එක යායට පාරට බැස්සා. ඒ වතු යායෙන් ලොකු කොටසක් රජය පවරගන්න බව කියමින් හොරණ මිල්ලෑව රබර් වතු යාය කම්කරුවන් සහ නිලධාරීන් අද උදෑසන මෙම උද්ඝෝෂණයේ නිරත වුණා. ඒ කර්මාන්තපුරයක් ඉදිකිරීමට අදාළ වතු යායෙන් අක්කර දහසක් රජයට පවරා ගැනීම හේතුවෙන් මේ සම්බන්ධයෙන් හොරණ මහේස්ත්‍රාත් අධිකරණයේ ඊයේ අධිකරණ නියෝගයක් ලබා දී තිබෙනවා. ඒ වතුකම්කරුවන්ට සහ නිලධාරීන්ට අද උදෑසන වන විට රජයට පවරාගත් ඉඩම් කොටසින් ඉවත් වන ලෙසට නියෝග කරමින් ඊට විරෝධය පළ කරමින් ඔවුන් අද මෙම විරෝධතාවයේ නිරත වුණා. මිල්ලෑව රබර් කර්මාන්ත ශාලාව ඉදිරිපිට උද්ඝෝෂණයේ නිරත වූ පිරිස පසුව හොරණ පාදුක්ක මාර්ගය හරස් කළා. පසුව එම ස්ථානයට පැමිණි හොරණ ප්‍රාදේශීය ලේකම්වරයා මෙයට නිසි විසඳුමක් ලබා දීමට දුන් පොරොන්දුව හේතුවෙන් විරෝධතාවය අවසන් වුණා.
දකුණු අප්‍රිකානු සරසවි සිසු අරගලයේ තරම දකිමු මේ විරාමයෙන් අනතුරුව. ගාස්තු ඉහළ දැමීමට එරෙහිව පාරට ආ දකුණු අප්‍රිකානු සරසවි සිසුන්. සරසවි ගාස්තු වාර්ෂිකව ඉහළ දැමීමට එරෙහිව දකුණු අප්‍රිකා සරසවි සිසුන් උද්ඝෝෂණයක නිරත වුණේ මෙලෙසින්. කේප් ටවුන් සරසවියේ සිට එරට අධ්‍යාපන අමාත්‍යංශය වෙත යාමට මේ පිරිසට කැරලිමර්දන පොලිසියෙන් අවසර ලැබුණේ නැහැ. සිසුන්ගේ උද්ඝෝෂණය යුද පිටියක් බවට පත් වුණේ ඉන් අනතුරුවයි. පොලිසිය එල්ල කළ කඳුළු ගෑස් සහ රබරුන්ඩ ප්‍රහාරයෙන් සරසවි සිසුන් 27 දෙනෙකු තුවාල ලැබුවා. දකුණු අප්‍රිකා පොලිසිය තවත් සිසුන් 12 දෙනෙකු අත්අඩංගුවට ගත්තා. මේ චිලි රාජ්‍යයේ සරසවි සිසුන්ට එල්ලවන ලිංගික හිංසනවලට එරෙහිව පැවතු තවත් විරෝධයක්. විරෝධතාකරුවන් චෝදනා කළේ සරසවි ප්‍රධානීන් සිසුවියන්ට ලිංගික හිංසන කිරීමේ ප්‍රවණතාවය දිනෙන් දින ඉහළ යමින් තිබෙන බවයි. මේ විරෝධයට පොලිසියෙන් බාධා එල්ලවීමත් සමග දෙපිරිස අතර උණුසුම් තත්ත්වයක් ඇති වුණා. එහිදී සිසුන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනුණා. ඒ සමගින් අපි අදට ඔබෙන් සමුගන්නවා. හෙට දවසේ උදේත් අද දවස සමගින් හෙට දවස ආරම්භන්න. ඔබට සුබ රාත්‍රියක්.